කියලා නෑ මම මේ කතාව. පැය කමාරු විතර ඉන්න අවස්ථාව තියෙන ඉතින්. කන්නාඩිය ඉස්සරහට ගිහින් මං අරක බලාගෙන මං තනියෙන් හිනා වෙනවා. ආසම channel එක අදට වුණත් ජනප්‍රියයි. ආදරෙන් මතක් කරන ගැයියලා දෙන්නව. මං කැමතිම ජනප්‍රියයි. ආදරේ ළඟයි සිකයි. මං ඉතින් දුමින්දට සුබ පතනවා. මගෙන් මොනවාම හරි ඔයාට හිතින් හරි හිතිලා තියනවා නම් මගෙන් වැරද්දක් කියලා දෙනයි කියලා. දස දහස් වාරයක් සමා වෙන්න. ඔබතුමාම කියන්නේ මොකක්ද වැඩි කියලා? මේ වැඩි කියන්නේ ඉතින් මේ කාර්යයක් ගෙනාවා. කාර්ද? ඔන්න හේතු ඔන්න ටැග් එන. මට බය මුත් කියලා මම කියන්නේ මල. ඈ ඉස්සරහට අරගෙන ඉන්න. ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා එල්කේ එකෙන් නංගි. කැමරා එල්කේ එකෙන් සුඳුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට. cameralk.com. iBone කියලා පිළිගන්නවා සියලු දෙනාටම. මිට කාලයකට පෙර කතා බහට ලකුණු චරිතයක්. අදත් ඔහු ගැන කතා වෙනවා. හැබැයි මිට යම් කාලයකට පෙර ඔහු හොයන්න පටන් ගත්ත මිනිස්සු. මොකද හේතුව ඇත්ත නැත් අපි දන්නේ නැහැ. හැබැයි මම දන්න එකම දේ තමයි මොහුටම ආදරය කරන කෙනෙක්. අනේ හේතු හින්දා මම ආරාධනා කරනවා මගේ ආදරණීය නියසිකාට. අයිබෝන් අයිබෝන් රටම ඔබට සිකා කිව්වට ඇත්ත නම මොකද්ද? මම ශාන් නරෝෂ මදුශංක. සිකායි කියලා කතා කරනද ශාන් නේ කියලා කතා කරනද? සිකා කියලා. හරි. සිකායි ඔබට ලැබෙන්නේ ටැග්ග්ක් යම් කාලයක. ඒ කියන්නේ හදාගත් තැනක ඔබට හැදෙනවා ඉතින් පස්සේ ඉස්සරහට අරගෙන යන්න. අභියෝගයක් තිබ්බේ නැද්ද මේ ලකා දුන්නු ටැග්? ඒක තමයි කොනාර මං හිතන්නේ මගේ ජීවිතේ ලැබුණු ලොකුම අභියෝගය. ඒ කියන්නේ මම අයියත් එක්ක මේ ශේත්‍රයේ යම් කිසි කාලවලදී යම් කිසි විදියට රඟපෑමෙනුත් සමහර වෙලාවට ලොකු දේවල් නේ චුටි චුටි දේවල්. මේ ඊට පස්සේ මම මේකෙන් අයින්ම වෙච්ච ඔය කාලයක් තිබ්බා. ඒ කාලෙදී අයියා කතා කරලා මට මම දන්නේ නැහැ කොළඹට එනකන් මට කරන්න වෙන්නේ මොකද්ද මාව විශ්වාස කරලා තිබ්බා. මම එච්චර විශ්වාස කරේ නැහැ මාව. අයියා මාව විශ්වාස කරලා තිබ්බා මේක කරන්න කියලා. සිකා කියන බ්‍රෑන්ඩ් එක ඔබට හැදෙනකන් ඒ කාලය තුල ඔබ මොනවද කරේ? ඔබ කොහොමද ජීවත් වුනේ පොඩ කතා කරමු. මම මුලින්ම රැකියාවකට කියලා කරේ යුද හමුදාවේ සේව කරලා අවුරුදු 7ක් ශ්‍රී ලංකා සන්නාසන්නද බලගායේ පාබන්දු සන්නාහ රට වෙනුවෙන් සේවය කළා. පාබන්දු සන්නාහ කොහමද රට වෙනුවෙන්? රට වෙනුවෙන් කරෙද්දී මගේ කොන්දේ පොඩි අවුලක් වෙලා සෙල්ලම් කරන්න බෑ. ඊට පස්සේ මම එතනින් සමුදුන්නා පාබන්දු ජීවිතේට යුද හමුදා ජීවිතේට. පාබන්දු ධාම චුට්ට චුට්ට ගහන දැන් ඉස්සර වගේ ගේමින් ගහන්න බෑ. මේ ඊට පස්සේ මම එතනින් අයින් ගිහලා අයිය ගාවට ආවේ කෙනෙක්. ඒ කියන්නේ ඔබට ඒ කාලේ විශ්වාස තිබ්බද මේ සෙවනේ වැඩුණොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක? මේ සෙවනේ වැඩුණ කොහොම ප්‍රශ්නයක් නැහැ කියන එක මම දන්නවා. මේ කොහොමද මම ඊට පස්සේ ආවේ කෙනෙක් අයිය ගාවට. අයිය ගාවෙල අයියා. ඒතකොට ටීවී කමර්ෂල්ස් එහෙම ගන්නවා. මම එතන ඉතින් සපෝට් එක දෙනවා ඉස්සරහින්. කාගෙන මේ ටිකක් සරපරුස් චරිතයක්ද? ඒක ඇවිල්ලා නිකන් වැස්ස වගේ තමයි. පායනෝ වයින්ෝ වගේ තමයි. වෙලාවකට මරු. වෙලාවකට පොඩ්ඩක් ඉතින් එහෙම තමයි. ඔව්. වැඩේ වෙනම නම් අවුලක් නැහැ ඕන විදිහට ඉන්න පුළුවන්. ඔහුට ඕනේ වැඩේ විතරයි. වැඩේ. ඒ ආවට පස්සේ? ආවට පස්සේ මම අයියගාව ටික කාලයක් වැඩ කරනවා. අපි වැඩ කර කර ඉන්නවා. ඊට පස්සේ මට ගෙවල් ළඟම හෝටල් එකක් ඕපන් වෙනවා. අපේ ගෙවල් ළඟම. මං ගාල්ලේ ගින්තොට අමාරි ගෝල් කියලා. මට එතන රැකියාවක් හම්බ වෙනවා. මං ඒකට යනවා. ඒක කුඩා රැකියාවක්. සමාජයේ සමාජලාවට පහත්යයි හිතන මම මගේ ජීවිතේ පට්ටාදර එකන රැකියාව. මම එතනින් ගොඩක් දේවල් කරගත්තා මගේ ජීවිතේ. මම මෙතනට එන්නෙත් එතන ඉඳලා. එතන රැකියාව කර කර ඉන්නවා. ඊට පස්සේ මම අයියත් එක්ක අයියට කියලා එතන රැකියාවට යනවා. ගිහිල්ලා ඉවරලා එතන අවුරුදු 3ක් විතර වැඩ කර කර ඉද්දි
මෙතන නයිට් එකක් කරන දවසේ තමයි අයියා කෝල් ඇද්දින්නේ මට කියන්නේ මේ මාව ගෙන්නන්නේ මොකටද අයියා කතා කරන්නේ මට එහෙම තමයි අපායට උනත් ඒ කෝල් එක විශ්වාස කරා ඔව් විශ්වාසයට වැඩි ඉදින්නේ ඒ කෝල් එක ආවේ නැත්නම් අපායක් වෙනවා කොහොමද ජීවිතේ ඒස කෝල් ඇද්දුන්නා කොහෙද ඉන්නේ මම කොහෙට හිටන් නයිට් මම මේ හෙට උදේට කොළඹ එන්න පුළුවන් මං කෝ පුළුවන් ඇයි මොකද දැන් උඹට හේතුව කිව්වොත් උඹට ඔහේ ඉඳන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි හේතු උඹට කියලා නෑ ආවට පස්සේ කියන්න උඹ වරෙන් කොළඹ කියලා ඊපස් මං එනවා ඇවිල්ලි ඉවර වෙලා තමයි මේ සිකා කියන සිකා කියන චරිතෙට ඒ කිව්වට පස්සේ මට ඇත්තටම කොහොමද මම කැමති වුණාද බාර ගන්න මුලින්ම කැමති වුණා කියන්නේ මට හිතේ ලොකු බයක් ඇති වුණා මොකද මම ඒ වෙද්දි මම ලකයි සිකයි කියන චරිත දෙකට මම පුද්ගලිකව මම කලින් ඉඳපු දුමින්ද අයියටත් පට්ට ආදරේ චරිතයක් එදීගෙන දැන් ඒ ආදරේ නැද්ද? එහෙම එකක් නැහැ. අනිවාර්යෙන් තියෙනවා. එහෙම නැහැ කියලා එකක් නැහැ. ඒක තියෙනවා. ඒ ගෞරවයේ ආදරේ එහෙම අනිවාර්යෙන්ම තියෙනවා. මම ඒ වෙද්දිත් ඒ කියන්නේ දුමින්ද අයියයි මමයි අයිය ගාව එතකොට දුමින්ද අයියත් වැඩ මමත් වැඩ අපි දෙන්න එකටම එකම දේ තමයි එතන කරේ මේ ඒ ඇවිල්ලා මට ඒක කිව්වට පස්සේ මම පුදුලිකව දෙන්නටම ගොඩක් ආදරේ දුමින්ද අයියටත් එහෙමයි ඊට පස්සේ මම අයියටත් කියනවා මෙහෙමයි එහෙම වෙන්න බෑ ඒක එහෙම වෙන්න බෑ මට ඒක කරන්නත් බැරිත් වෙයි ඒක එහෙම කරන්න බෑ ඒක හරියන එකක් නෑ වගේ එකක් තමයි මට දැනුනේ මම දන්නේ නෑ මේ ප්‍රශ්න මොනවද කියලා දෙන්නගේ මෙහෙම දන්නේ නෑ ඇත්තටම කොනාර මේ ඒ වෙද්දි මට දෙන්නේ තුවාලේ හොඳ කරන්න බැරි තරමට විසාරණලා ඉවරයි ඉවරයි ඊට පස්සේ තමයි යෙගුවේ නෑ උඹට දැන් මේ කරන්න නෝ සමහර වෙලාවට උඹ මේ කරන්නේ කරන් යන්න නෙවෙයි මේ ට්‍රයි එකක් විතරයි මේක බැරි වුණොත් මේක නවත්තලා දාන්න කියලා තමයි මට කියන්නේ උඹෙන් ට්‍රයි එකක් විතරයි දැන් මේක දැන් කොහොමත් කැඩල විසවිලා යන එක බත් එකම ට්‍රයි කරන විතරයි වැඩක් කරන්න පුළුවන් වුණොත් කරන්න බැරි වුණොත් ඇතහැරලා දාමු අවුලක් නෑ මම ඉන්න දෙන්නත් වෙන ගේමක් කර ගහමු කියලා තමයි ආවේ ඒ පටන් ගන්නම තමයි නංගි එම්ම තමයි නේ මුල් කාලේ මේ ගොඩක් දෙනා ඔබට බැන්න අපිට ඕනේ කලින් සිකා උඹට බෑරංග පාන්න කියු මිනිස්සු හිටියා ඔව් ඒ වචන කොහොමද ජීවිතේට ශක්තියක් කරගත්තද නැත්නම් අනිත් පැත්තද ඒ වගේ ඇත්තට මේ දවස් මතක් වෙද්දි මට තාමත් ඒ කියන්නේ ටිකක් අර රහසින් අඬු වෙලාවල් තිබ්බද රහසින් අඬපු වෙලාවල් වල වැඩි කොනාර මොකද්ද මට උනේ මේ ඇයි මේ ඒ කියන්නේ ජීවිතේ ඒ කියන්නේ මම ඒ උන ප්‍රශ්නයකට සම්බන්ධවත් නැහැ දන්නෙත් නැහැ දන්නෙත් නැහැ මම හොටෙල් එකේ ඉඳලා ආවා පාඩුවේ ඉඳපු මිනිස්සයා හොටෙල් එකේ ඉඳලා ආවා එකපාරට ලැබුණ දෙයක් ඒක මම අදට ඒකට හරි ආදරේ එකපාරට මෙහෙම වුණා මට රටක් එක බයිනෝ මගේ යාළුවෝ කෝල් කරලා අහනවා ඇයි බම්බ දැක්කද කමෙන්ට්ස් එහෙම සරටම් බයිනෝ ඈ සමහර ලාවට හිතේ මට රටම බැන්නත් ප්‍රශ්න තිබුණ නෑ කොනාර සමහර ලාවට මම දෙපාර තුන් පාරක් විතර දැක්කම නම් කියන්නේ මේ මගෙත් එක එක පන්තියේ එකට ඉගෙන ගත්ත යාළුවොත් මට ඒක අවුලක් නෑ ඒ කියන්නේ මමත් සමහර විට මම සිකානෝවි එතන හිටියනම් සමහර විට මමත් එහෙම වෙන්න තිබ්බා එකට ඉඳපු යාළුවොත් මම දැක්ක මට බැනලා කමෙන්ට් කරනවා ඒක මං කියන්නේ අවුලක් නෙවෙයි මං ඒ ගැට්ටියට ආදරෙයි මොකද එයාලා මම වගේම ලගයිසිකයිකට ආදරෙයි ඒ වෙද්දි සමහර විට මම සිකානෝවි මම එළියෙන් හිටියනම් මටත් හිතෙන්න තිබ්බා අයියෝ මොකද්ද මේ මූ මොකෙද්ද කියලා මටත් එහෙම හිතෙන්න තිබ්බා මාත් ඒ ගානට ලගයිසිකයිකට ආදරෙයි එහෙම බැනපෝ යන්නේ ඒ වෙලාවට පොඩි අයියෝ මොකද්ද මේ කරගත්තේ මොකද්ද මේ මට උනේ කියන එකක් ඔව් මේ වචන කොහමද දැන් ඔබ ඇත්තටම රංගනේ එතනින් පස්සේ ඔබ කියන්නේ ඔබ එදා වීඩියෝ එකක් සාද බලනකොට ඔබ සෑහෙන දනකින් එක අපි හැමෝම දන්නවා ඒ වෙනස හදාගත්තේ කොහොමද ඒ වෙනස හදාගන්න කොනාර අරව බැනුම්ම සමහරලාවට ගොඩක් ශක්තියක් වුණා මොකද බය හිතුණා මට පාර යන්න පවා බය හිතුණා ඇයි ඒ බණින බැනුම් ඔයා කමෙන්ට් සමාවා කියවන්න නැතුව ඇති ඒ බණින බැනුම් සැර වැඩි මට හිතෙන්න මම පාර යද්දි ගායෙත් දන්නෙත් නැ මේකෙන් මිදෙන්න ඕන කියන එක ඇත්තටම හිතේ තිබ්බා ඒකට අංක එක අයියා මට ඒ කියන්නේ මම කිසිම මේ රංගනේ පැත්තේ කිසිම දෙයක් මං හදාරලා නැහැ කොනාර මේ සම්බන්ධය කියන්නේ ඒ ගැන
මූලික අධ්‍යාපනයක් නැහැ මට. ඒකට සමානලාවට අපි මේ කොරෝනා කාලේනේ මම එහෙම ගාල්ලේ ඉඳලා ආවා ගෙදරට අයියලා ගෙදරට හිරුණා කාටවත් එළියට බහින්නත් බෑ අපි විතරයි රටම බනිනවා ගේ ඇතුළටම වෙලා ඉන්න දුක බෙදා ගන්නත් කවුරුත් නැහැ අම්මා තාත්තා ගාල්ලේ වයිෆ් ගාල්ලේ එහෙම ඉද්දි අර නිකන් පීඩනෙත් වැඩි අයියා නේද මෙතන ගුව ෆිල්ම් බලපන් මේ අරක බලපන් මේක බලපන් ඊපස්සේ ඇවිල්ලා කියනවා මෙහෙමයි ඒ කියන්නේ මට ඇත්තටම කියලා දීලා දෙනවා කතාවක් කියලා ස්ක්‍රිප්ට් එකක් සමහරලාට කියලා උඹ මෙහෙම වුණොත් මම උඹට කියන්නේ උඹ මෙහෙම වුණොත් උඹ කොහොමද ඇඩ් කරන්න ඕන ඒ ගිහලා උඹ කන්නාඩි ඉස්සරහ කරපන් මම බාත්รูම් එකේ සමහරලාට කොන අර කොහෙදවත් කියලා නැහැ මම මේ කතාව සමහරලාට පැය ඒ කියන්නේ පැය පැයකමාර විතර ඉන්න අවස්ථාව තියෙනది කන්නාඩි ඉස්සරහට ගිහලා මම අරක බලාගෙන මම තනියෙන් hina වෙනවා hina වෙලා නිකන් බය වෙච්ච මම මෙන්න මම මෙහෙම වුණොත් ඊට පස්සේ හරියන්නේ එහෙමම අර ඒ කියන්නේ මට ආව පීඩනේ වැඩි කොන අර ඒ කියන්නේ මම එකෙන් ඉක්මනට ගැලවෙන්න ඕන නිසා මම මොනවා හරි එකතු කරන්න හොයනවා මම ඇඩ් කරන්න මට කෝපි කරනවා කියලා එහෙම ගොඩක් බැන්නනේ බැන්නගේ මේකට මම අවුල් නැහැ මට ඔබ ඇත්තටම මේ ඔව රෝල් මොඩලක් විදිහට සමහර දේවල් වල බැලුණද දුමින්දගේ සමහර නිරූපණ ඔබ කරන් try කරේ නැද්ද කොන අර මෙහෙම මං එන්නේ ලකයිසිකය කරන්නේ මම ලකයිසිකය ගොඩක් බලව මිනිහෙක්නේ ඒ කියන්නේ අයියත් ඉන්නේ මගේ දෙන්නම දුමින්ද අයියත් මට අයියා වගේ අයියා ඉන්නවා ඒ කියන්නේ මම ඒ දෙන්නගේ මේවා බලන නිසා මම ඇත්තටම ඉස්සර ඔය රංගපාන කට්ටිය ෆලෝ කරනවා කියලා එකක් මම කරේ නැහැ ඇත්තටම මේ දෙන්නව මම අර ෆලෝ නෙවෙයි කියන්නේ මම හරි ආදරේ ඊට අමතරව මම ආසම channel එක ආදරේ වුණත් ජනයි ප්‍රියයි ආදරෙන් මතක් කරනවා අයියලා දෙන්නව මම එදා පටන් ආදරේ ආස ජනයි ප්‍රියයි ඊට පස්සේ ආදරේ ලගයිසිකයි මම කැමතිම ජනයි ප්‍රියයි ආදරේ ලගයිසිකයි ඒ වෙලාවේ මේ සමහර විට මම ඒ අර එහෙම 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 බලපු නිසා ඉක්මනට අල්ලගන්න පුළුවන් වුණා මට ඒක අර ඒ කියන්නේ මට අර කොපි කරනවා කිව්ව මේකට එද්දි සමහර විට මම ඒකම බලපු නිසා මට අර ඒ කියන්නේ ඇඩ් කරන්න දුන්නාට පස්සේ මම වෙන ඇක්ට් එකක් දැකලා මට මේ මගේ ඇක්ට් එකක් හදාගන්න කාලයක් නැහැ කොහොන අර හැබැයි අවසානයේ කොහොම හරි සිකා කියන හිස්තන ඒ හැමදේකින් පිරුණා මම හිතනවා කියලා ඇති කියලා දැන් හරි අලුත් දේවල් එනවා ඇති වෙනවා මොදේ වෙන කාලේනේ අනිවාර්ය නවසත් අර ප්‍රශ්නෙට මෙනවා තමාට මේක දුමින්ද අනිවාර්යෙන් බල මේ නැති වෙන දේවල් මේ යාළුකම් ඇති වෙන්න ඕනද අනිවාර්යෙන් අනිවාර්යෙන් ඔහුගෙන දශමයකවත් තරහක් නෑ අම්බෝ ඊනෝ සතා කරාද මට දුමින්ද හම්බුන්නේ ඇත්තටම හම්බුන්නේ හරි මේක අද බලයි කතා කර පොඩ්ඩක් දුමින්ද අයියා බලන් ඉන්නවා නම් මේක ඇත්තටම මම දුමින්ද අයියාට කරේ වරදක් නෙමෙයි කියලා මම හිතනවා දුමින්ද අයියා මෙතනින් ගිය නිසා තමයි මම මෙතනට ආවේ දුමින්දට එහෙම නැහැ කියලා අවුලක් වෙලා නැහැ හොඳ channel එකක් තියෙනවා දුමින්ද අයියත් ලොකුවට තැනකට හොඳ තැනකට ඇවිල්ලා ඉන්නේ ඒ වැඩ කරපු ටිකක් දුමින්ද අයියගේ වෙනවා මම ඉතින් දුමින්දට සුබ පතනවා මගෙන් මොනවාම හරි ඔයාලට හිතින් හරි හිතිලා තියනවා නම් මගෙන් වැරද්දක් කියලා දෙනවා කියලා දස දහස් වාරයක් සමා වෙන්න හරි අනාගත බලාපොරොත්තු ලකයිසික 1 මිලියන පේන මානේ තව ලක්ෂ 3යි 3යි සතුටුයි පට්ටම සතුටුයි ඒ කියන්නේ ගේ කාර්යෙන් බයක් ඔබ ගාව තියෙන්නේ අනිවාර්යෙන් මේ සිකා කියන මින් දැන් ඒ කාලේ බැනු මිනිස් දැන් ආදරය කරනවානේ ඔව් දැන් ලැබෙන ආදරය කොහොමද ඒකයි අර බැනුම් වල වගේම අනිත් පැත්ත දැන් ඇත්තටම මම ගොඩක් සන්තෝෂ වෙන සමාන වෙලාවට බැනපු අයත් මට ඇවිල්ලා නැගිනු අපිත් ඔයාලට බැන්න අපි හම් සබ් කරා මට වඩා අම්බාණ්ඩ බැනපු එක්කෙනෙක් දැන් නම් ඔය අනියමයි කියලා ඒ වචනේ ඇහෙද්දි මට හිතෙනවා දැන් මම යම් කිසි දාවක් දුරට දැන් රංගනේ හදාගෙන තියෙනවානේ මට ලැබෙන හොඳම සම්මානය හැමතැනදීම මට එහෙම කිව්වොත් මට ලැබෙන හොඳම සම්මානය ඒක තමයි කොනාර මමත් ඔයාට බැනලා තියෙනවා හැබැයි දැන් ඔයා නියමෙට මේක කරනවා ඒක තමයි මට මං ඇත්තටම අහන්න ආසම වචනේ මේ ලගයිසිකයකට ඇවිල්ලා ඔයාටත් මම බැනලා දෙනවා ඔයාට හැබැයි මං දැන් ඔයාට මාර ආදරේ අපේ ගෙදර අයත් ආදරේ ඒක තමයි මට ලැබෙන සතුටුම වචනේ අනාගතේ මොනවද බලාපොරොත්තු අනාගතේ බලාපොරොත්තු කියන්නේ ඉතින් මගේ ඇත්තටම කොහොනාර මගේ එහෙම ලොකු විශාල බලාපොරොත්තු නැහැ මම කැමති මම
ඇත්තම මම මගේ ජීවිතේ කැමති ලොකුවට ඉන්න නෙවෙයි. සාමාන්‍ය මිනිසෙක් විදියට කාටවත් බරක් නොවි. එහෙම තිබ්බම ඇති. ලොකුවට කිසි දෙයක් ඕනේ නැහැ මට. මේ ඉන්න සතුට මේ විදිහටම. ලකයි සිකයි එක. තව මට කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒකට උපරිම සාධාරණය කළා මගේ පෞල් ජීවිතේ අම්මා තාත්තා බිරිඳ ළමයා ඒගොල්ලොත් එක්ක මට ලොකු වේ ඕනේ පොඩියට පාඩු වෙන්න තිබ්බත් ඇති. හරි. දැන් සිකා දන්නවද ඇත්තටම මම ඒකද කතා කරේ කියලා. ප්‍රෝග්‍රෑම් එක කරන්නේ? ඔව්. ඒ ප්‍රෝග්‍රෑම් එක කතා කරන හේතුව ඔබ සිකා වීමනේ. ඔව්. හැබැයි ඊට එහා ගිහුවොත් නොදන්න පුංචි කතාවක් තියෙනවා. ඔබ ඔෆිස් එකේ ඉඳන් ආවා අයියට යනවා කියලා කිව්වා. ඔව්. ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි මේ හැම එකක්ම එකතු වෙච්ච පුංචි කාරණා ටිකක් තිබ්බා. ඔබ ආවේ කොහමද? ආවේ කැබ් එකේ ආවේ. කැබ් එකේ දාගෙන ආවේ. හරි. ලකයි දන්නවද මේ එන ගමන? ඔව්. ඔෆිස් එකේ ඊට දෙන්නත් එක ඔෆිස් ආවා. එවිල්ලා ඉවරලා ඊට පස්සේ අයියම තමයි කිව්වේ. ඔව්. ඊට වාට ඉන්ටර්වියු එකක් තියෙනවා. ලේස්ති වෙලා ඉන්න කියලා. ඉෂා දොරනෝ. හරි ඔබතුමාම කියන්න මොකද්ද වැඩේ කියලා මේ වැඩේ කියන්නේ ඉතින් මේ කාර් එකක් ගෙනාවා කාර් ඔන්න හේතු ඔන්න ටැග් එන්න හොරේ මාවා නෑ ඔය මේකයි උනේ ඇත්ත කතාව මං ඉන්ටර්වියු එක ඉල්ලලා තිබ්බා. මල්ලි වෙලාවක් එනවා. උඹට දෙනවා අනිවාර්යෙන් ඉන්ටර්වියු එකක්. පොරොන්දුවක්. මං යන ගිය මාසේ. දැන් දවස් දෙකකට විතර කතා කලින් කතා කළකුවා. කොහොනා? මම සිකාට වාහනයක් ගන්නවා. අපේ මොකද කරන්නේ පොඩ්ඩක්. බොහොම පුදුම කරමු. මං වන්නියමයි අයියා අපි අර වැඩේට එකතු කරමු. වැඩේත් එක්කම කරමු. ඔයා කැමති නම් ස්ටුඩියෝ එකේ අපි එක්ක වැඩේ කරමු කියලා. හැමදේම ආවා. ඔයාලට කතා කරා. ආ ගිහින් වරෙන් කියලාත් කිව්වා. ඒගිල මුලින්මගේ මම නෑ වෙනදට අපි දෙන්න එකට එන්නේ ඔව් ඔය හරි යනවනේ හරි දෙන්නම ගිහලා මේ YouTube සල්ලි නෙමෙයි හොඳ නැත්තම් පොඩි හොඳන් ඊට පස්සේ දිගට අරහට YouTube channel පටන් ගලේ ඇත්තම කියනවනම් මේ YouTube channel එකක් කරලා YouTube channel එකේ හම් වෙන සල්ලි වලින් වාහන ගන්න අරේනේ කරන්න බෑ ඒ කියන්නේ ඇත්තටම ඒ content කරන්නත් ඒ YouTube එකෙන් එන මුදල ඇත්තටමදි කොනාර එක දන්නවා ඒ නිසා අපි පොඩි උන්ව නොමග යවන්න හොඳ නෑ එහෙම කරන්න බෑ මේ YouTube එකත් එක්ක අපි හදාගන්න තියෙන අනිත් දේවල් brand value එකත් එක්ක ඒ දේවල් වලින් අපි කරන තව තව දේවල් අපි advertisement කරනවා යනම නම් ඒ දේවල් වලින් තමයි අපි ඇත්තටම උපයන්නේ ඒ නිසා මේ රැවටෙන්න එපා නොමග යවන්න එපා YouTube සල්ලි නෙවෙයි සිකා ගැන පොඩ්ඩක් කියන්න ඕනේ සිකා මේ වෙනකොට මේ දේ ලබන්න සුදුසුයි කෙනෙක්ට දෙයක් ලැබෙන්නේ සුදුසු අවස්ථාවේදීනේ කොනාර එතකොට සිකා මේ වෙනකොට සිකා එතකොට සිකා හැටියට සිකාට ලැබෙන්න ඕන දේවල් ලැබෙන්න සුදුසුයි ඇත්තම කිව්වොත් මේ කාලේ වාහන ගන්නවා කියන එක සෙල්ලම් වැඩක් නෙවෙයි මේ වාහනේ ගත්තු ගානට ඒ කාලේ ඇත්තටම ගත්තනම් සුපිරි වාහනයක් ගන්න තිබ්බා නමුත් දැන් කරන්න දෙයක් නැහැ මේ කාලේ වාහන හරිම ගණන්. ඒ නිසා මේ මොහොතේ මට කරන්න පුළුවන් මට්ටම තමයි මේ. ඉස්සරහටදී අපි වාහන මාරු කරමු. හරි අයියා ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් ඉස්සලා අතුල ඉන්නකම් ආවේ සිකා ගැන කතා කරන්න. කතා වුණේ ලකා ගැන. දැන් ලකාගෙන් තව චුට්ටක් කතා කරමු. කතා කරන්න දෙයක් නැහැ පෙන්වලා දෙන්න. හරි. එහෙනම් ඔන්න දෙනම රොම කිල්ලෙමු. මට බය මූත් එක්ක. මම කියන්නේ මම. ඔබ කෝකටද? සෙල්ලම එකපාරට රිවර්ස් කරන්න එපා ඈ. ඉස්සරහට අරගෙන ඉඳා.